තහනම් උත්තේජක සම්බන්ධයෙන් විවාදය කරන අවස්ථාවේ මම හිතන්නේ අපේ රටේ ක්‍රීඩාව සහ මේ රටේ ක්‍රීඩාව සහ මේ තහනම් උත්තේජන සම්බන්ධයෙන් යන්නා වූ වැඩපිළිවෙළ සම්බන්ධව 2013 තුන් දිනක් ඉන්නව කවුද 2013 වසරේ මීට අවුරුදු 7කට පෙර අපේ ගරු ඔව් හර්ෂණ රාජකරණ අමාත්‍යරු කතානායකතුමා නාමල් රාජපක්ෂතුමා ඔබතුමාට බාධා කරනවා කියලා හිතන්න එපා මම මේ වෙලාවේදී තමුන්නාංශකේ අවධානය යොමු කරන්න ඉතා වැදගත් හරි අපේ රටේ අපිට මම හොයලා බලන්න මොකද වෙන්නේ ඇතින් හරියට හරි ගරු කතානායකතුමා ගරු කතානායකතුමා දැන් ආණ්ඩු පක්ෂයේ සංවිධායකතුමා කියනවා මේක වැරදි කියලා කරන මේ මැසේජ් දෙන්නේ අපිට කවුද එවන්නේ මේ පාර්ලිමේන්තුවෙන්ද නේද හරි ඔබතුමාට දන්නේ නැද්ද මේ පාර්ලිමේන්තුවෙන්ද මැසේජ් එකක් ගන්න පුළුවන් අද ගරු කතානායකතුමනි කරුණාකරලා මේ විපක්ෂයට කියන්න විවාදයකට සම්බන්ධ වෙන්න කියලා ඔබතුමා කරගෙන යන්න විපක්ෂයට සම්බන්ධ වෙන්න අපි ඡන්දකට යමු ඔව් ඡන්දකට කියලා මේක අවසන් කරමු ගරු කතානායකතුමනි ඔව් මේ පාස් කිරුද ප්‍රහාරයක් සම්බන්ධයෙන් දැන් මේ කතා කරනවා මෙතුමල්ලගේ ආණ්ඩුව මෙතුමල්ලට ඒක වළක්ව ගන්න බැරි වුණා වලක්ව ගන්න බැරි වෙලා අද මෙතුමල්ලා අපිට චෝදනා කරනවා දේශපාලන පරිගණකයේ කමිටුව කවුද දේශපාලන පරිගත්තේ ඔබ තමුන්නාසෙලා ඔබ තමුන්නාසෙලා පාලිය අරගෙන අද ඔබ තමුන්නාසෙලා කතා කරන විවාදයක් ගැන ගරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවේ විනය අද මාධ්‍ය වේදින් ගැන කතා කරන උඩ හිටපු මේ මන්ත්‍රීවරු හැසිරෙච්ච විදිය තමන්ගේ දුරකථනය අරගෙන Facebook live දාගෙන මං අහන්නේ ඔබතුමාලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදියට පාස් කුරුද ප්‍රහාරයේ සම්බන්ධයෙන් මුළු රටම කනස්සල්ලයකට පත් වෙලා ඉන්න දවසක කොහොමද හැසිරෙන්නේ විපක්ෂයේ විදියට කරුණාකරලා කරු කතානායකතුමනි පැහැදිලිව ඔබ තමුන්නාසේලා වගකීමකින් යුතුව හැසිරෙන්න වගකීමකින් යුතුව හැසිරෙන්න පොලිසියෙන් අල්ලනවා බෝඩ් ගේනවා ඔබතුමාලා මහදෙන නියෝජිතයෝ ඔබතුමාලා ඔය විදියටම ආණ්ඩු පක්ෂ හැසිරෙච්ච ඉඳ තමයි පාස් කුරුද ප්‍රහාරය ඇති වුනේ කරුණාකරලා කරු මණ්ඩිතුමනි අපි විවාදයකට ආව නම් ඒ විවාදෙට එන්න ඔබතුමාලා විවාදෙට ලෑස්ති නැතුව මේ රටේ ක්‍රීඩාව අනාගතය ගැන කතා කරන විවාදෙට එන දවසකට නිකන් විහිළුවට ගන්න එපා ගරු කතානායකතුමනි මෙතුමාලා විවාද කරන්න බැරි නම් අපි ඡන්දකට යන්න ගිල මේක අවසන් කරමු අපි ලෑස්ති ඔව් මේ අලවතුල්වන්ත ඔයන බෝඩ් ගරු කතානායකතුමනි අපි අහනවා කොහොමද බෝඩ් ඒ පැත්තට ආවේ කොහොමද බෝඩ් ගේන්න දුන්නේ කවුද ගේන්න දුන්නේ මේ පැත්තෙන් බෝඩ් ඒක කාරණේ ඉවරයි එහෙම බෝඩ් මීට කලිනුත් ඇවිල්ලා තියෙනවා ගරු කතානායකතුමනි හරි ඔබතුමා කරගෙන යන්න ආපු මෙතුමල්ලා මේ දැන් ආයේ කොතනද මේ ගිනියන් හදන්නේ ගරු කතානායකතුමනි මේ රටේ පාස් කිව්ද ප්‍රහාරය මෙතුමල්ලාගේ ආණ්ඩුව කාලේ සිද්ධ වුණා ඒ පිළිබඳව කොමිසමක් දාලා වාර්තාවක් ඉදිරිපත් කළා තියෙනවා පරීක්ෂණ යනවා දැන් කරේ කවුද කියලා ඔබ දන්නවනම් ගිහලා පොලිසිය පැමිණිලා දාන්න මණ්ඩිතුමා නිකම් බොරුවට කරුණාකරලා ඔබතුමා ආණ්ඩු පක්ෂ ඉන්න කාලේ අපිට කියපුවා අපි දන්නවනේ කරුණාකරලා කරු කතානායකතුමනි පාර්ලිමේන්තු වරප්‍රසාදයට යට වෙලා හැංගිලා බුද්ධිංශේ වාර්තා එළියට දාන්නත් බුද්ධිංශයාගේ නම් කියන්නේ නැතුව ඔබතුමාලා ඔය කියන තරම් විශ්වාසයක් තියෙනවා නම් ගිහලා පොලිසිය පැමිණිලා දාන්න පොලිසිය පැමිණිලා දාන්න අපිට මේ අහවලා සැකයි කියලා ඇයි මේක සැකයි ගහන්නේ ඇයි මේකස්සේ හැංගිලා වරප්‍රසාදෝට යටත් වෙලා වරප්‍රසාදෝට මොාවෙල් ගරු කතානායකතුමනි අවුරුදු එකමාරක් මේ ආණ්ඩුව පොල් ගෑවද ඔකල්ලන්නේ නැතුව හරි හරි ඒකෙන් එහි ප්‍රශ්නයක් නැහැ ගරු කතානායක මෙතුමල්ලගේ ආණ්ඩුව මෙතුමල්ලා වග කියන්න ඕනේ එතන ඊට ප්‍රශ්නයක් නැහැ කරුණාකරලා ඉඳගන්න උනාකරලා මතක තියාගන්න මේ පාස් කුරුද ප්‍රහාරය ගරු කතානායකතුමනි මේ පාස් කුරුද ප්‍රහාරය නැති වෙච්ච ජීවිත දේශපාලනීකරණය කරන්න එපා දේශපාලනීකරණය කරන්න එපා මේ රටේ ජනතාව බලන් ඉන්නවා අපි පරීක්ෂණ කරනවා ඔබතුමාගේ විවාදය කරගෙන විතරක් නෙවෙයි ගරු කතානායකතුමනි අපි පැහැදිලිව පාස් කුරුද ප්‍රහාරය සම්බන්ධයට අපි දඬුවම් ලබා දෙන්න කටයුතු කරනවා කියන එක අපි කියනවා අපි ඒක කරනවා එදා බුදු පිළිම කඩනකොට ඒ අතරංගඩු ගත්තායක ඔබ තමුන් නාසලා මැදිහත් වෙලා නිදහස් කරේ නැත්නම් පාස් කුරුද ප්‍රහාර වෙන්නේ නැහැ ගරු කතානායකතුමනි එදා දැන දැනත් ඔබ තමුන් නාසලා එයයි නිදහස් කරා ඒ නිදහස් කරනවට මණ්ඩිතුමා ඔබතුමාගේ ඔය කට එදා තිබ්බේ නැහැ එදා ඔබතුමාගේ නායකයාට බය වාඩි වෙලා හිටියා දැන් නිකන් අපිට ඇඟිලි දික් කරන්න එපා අපි පැහැදිලිව කියනවා පාස් කුරුද ප්‍රහාරය සම්බන්ධ සියලුම දෙනාට අපි දඬුවම් දෙනවා කරු කතානායකතුමනි ඒක අපි කරනවා ඒ හින්දා කරුණාකරලා නිසද්ද වෙන්න අද විශේෂයෙන්ම මණ්ඩිතුමාලා මේ මුළු රටම බලාගෙන ඉන්නවා රටම බලන් ඉන්නවා මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු හැසිරෙන්නේ කොහොමද කියලා රටම බලන් ඉන්නවා විපක්ෂය හැසිරෙන්නේ කොහොමද කියලා ඔබතුමාලගේ හැසිරීම කරුණාකරලා නිසද්ද වෙලා මේ විවාදය කරගෙන යන්න මේකද
विशेष अधिकरण हदला देशपालन दड़बी मेहदू वगे देशपालन करोदान අපි පැහැදිලිව කියනවා කරු කතානායකතුමනි අපි රටේ පවත්වන්න පවත්ිනාන නීතියට අනුකූලව මේ සියලු දෙනාටම අධිකරණයේ දඬුවම් දෙන්න සුවාදීනව කටයුතු කරන්න අපි ඉඩ දීලා තියෙනවා අපි අධිකරණය මැදිහත් වෙන්නේ නැහැ විශේෂයෙන්ම අපි ඔබතුමාලාට විවාදේ කරගෙන යන්න අපි ඔබතුමාලාට කියන්නේ මෙවැනි දවසකවත් අඩු ගානේ මෙවැනි දවසකවත් ඔබතුමාලා පෙර කරපු වැරදි සමාකර ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා මේ පරීක්ෂණයට සහයෝගය දෙන්න. එදා ඔබතුමාලා ප්‍රෙස් එකේ හිටපු විදිය දැක්කානේ පාස්කුද ප්‍රහාර දවසේ හවස. අද මේ ඔබතුමාලා දුකෙන් වාඩිලා හිටියට සජි ප්‍රේමදාස හැම විපක්ෂ නායකතුමා. එදා කොහොමද ඔබතුමාලා හැසිරුනේ? කොහොමද ඔබතුමාලා කිව්වේ? ගරු ඇමතුමා ඔබතුමාගේ විවාදය කරගෙන කියන්නේ. ඔව්. එහෙම කරු කතානායකතුමා. එහෙම හැසිරිච්ච ඔබතුමාලා අද මෙහෙම ඉන්නේ. ගරු කතානායකතුමනි මගේ විවාදයටත් මේක සම්බන්ධයි. මොකද විනය. විනය කියන කාරණේ. අද ක්‍රීඩාවේ තහනම් උත්තේජක කියන්නේ මොකද්ද? ක්‍රීඩකයාගේ විනය නැත්තම් කරු කතානායකතුමනි ඒ ක්‍රීඩකයා තහනම් උත්තේජක වලට යනවා. ඒ නිසා පැහැදිලිව අද ලෝකයේ තහනම් උත්තේජක නම් කරනකොට අපි සෑම වසරක් පාසම අපේ රටේ ඒ තහනම් උත්තේජක පාර්ලිමේන්තුවේ සම්මත කරනවා විතරක් නෙවෙයි ඒ තහනම් උත්තේජක පාවිච්චි කරන අයට රටේ ජාත්‍යන්තරේ පවත්වන නීතියට අනුව අපි කටයුතු කරන කටයුතු කරලා තියෙනවා. ඒකම අපේ ලැබ් එක මෙවෙනකොට දකුණු ආසියාවේ උහෙලම පරීක්ෂණාගාරය බවට පත් කරන මේ මාස කිහිපය තුළත් අපි කටයුතු කරා. අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙන ගරු මහින්දනන්ද අලුත්ගමගේ අමාත්‍යතුමා එතුමා අමාත්‍යවරයා කාල තමයි මේ පනත ගෙනාවේ. ඒ වගේම දයාසිරි ජයසේකර අමාත්‍යතුමාලා අපේ හරේන් අමාත්‍යතුමාලා මේ සඳහා විශාල දායකත්වයක් ඔවුන්ගේ පාලන කාලය තුළ ලබා දුන්නා කියන එකත් මේ අවස්ථාවේ ගරු කතානායකතුමනි මතක් කරන්න ඕනේ. ඒ වගේම අපි පැහැදිලිව ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යංශයේ විදියට මේ රටේ ක්‍රීඩකයාගේ විනය හදන්නත් තරුණයාගේ විනය හදන්නත් අපි කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තමයි අනාගත પરම්පරාව ගොඩනගන්න අවශ්‍ය පසුබිම ගරු කතානායකතුමනි මේ තුරු අපි නිර්මාණය කරන්න ඕනේ. අපි ක්‍රීඩාව සංවර්ධනය කිරීමේදී ක්‍රීඩාව ප්‍රධාන කාරණා හතරක් ඇතුළත සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා. එක පැත්තකින් ලෙෂර් ස්පෝර්ට්ස් එහෙම නැත්නම් ශාරීරික ව්‍යායාම ශාරීරික සුවතාවය සඳහා සෞඛ්‍ය පැත්තෙන් කරන්නා වූ ක්‍රීඩාව අනිත් පැත්තෙන් ජාත්‍යන්තරයේ තරණය කරන්න ජාත්‍යන්තර ජයග්‍රහණ ලෝක කුසලාන ඔලිම්පික් පදක්කම් ජයග්‍රහණය කරන්න පුළුවන් තැනට මේ රටේ ක්‍රීඩකයන් ඇරගෙන යන්න. තවත් පැත්තෙන් ක්‍රීඩා ආර්ථිකයක් අපේ රටේ ගොඩනගන්න. අද කිරියල් අමතු මන්ත්‍රීතුමා කිව්ව ICC ඇන්ටි කරප්ෂන් එක ගැන. ඒ කාර්යාලයක් අපේ රටේ නැහැ. හැබැයි අපි රටේ මධ්‍යස්ථානයක් බවට පත් කරුවොත් තමයි අපි ක්‍රීඩා ආර්ථිකයක් බවට අපේ රට පරිවර්තනය කරන්න අපට හැකියාව ලැබෙන්නේ. අනිත් පැත්තෙන් අලුත් සාමාන්‍යයට අපි හුරු වෙන්න ඕනේ. අලුත් සාමාන්‍ය තමයි කරු කතානායකතුමනි ලෝකයේ දැවැන්තම විදිහට ප්‍රචලිත ක්‍රීඩාව තමයි e-sports කියන ක්‍රීඩාව. ඉතින් ඒ සියල්ලම මනා කලමනාකරණයක් එක්ක ඉදිරියට අරගෙන යන වැඩපිළිවෙල අපි මේ වෙනකොට හදයි යනවා කියන එක ඔබ කරු කතානායකතුමනි point of order ගරු කතානායකතුමනි බොහොම සූදී අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමත් ක්‍රීඩකයෙක් වීම සම්බන්ධයෙන් මම සන්තෝෂ වෙනවා. ඔබතුමා දන්න මමත් ක්‍රීඩකයෙක්. ගරු කතානායකතුමනි point එක කියන සභානායකතුමා හරි ඒකද හරි හරි දරු කතානායකතුමනි මම අහන්නේ ආණ්ඩු පක්ෂයේ අපේ point of order කියන දයනා මන්ත්‍රීතුමිය කිව්වා මේ මේ රටේ ගංජා වවන් නීතිගත කරන්න කියලා. ඉතින් ඒ නිසා මම අහන්නේ point එක ඒක point of order ගන්නෙමු. හරි බොබිසදී ඔබතුමා කරගෙන යන කතාව අරු කතානායකතුමනි ඒ ප්‍රශ්නේ අහන්න ඕනේ මගෙන් නෙවෙයි මට අදාළ ඇති ප්‍රශ්න වලට උත්තර දෙන්න මම බැඳිලා නැහැ. පැහැදිලිව කතා කරන්න කාරණේ තමයි එහෙමනම් ගරු කතානායකතුමනි මේ රටේ ක්‍රීඩකයාගේ සහ පුරවැසියාගේ විනය කියන කාරණේ තමයි ප්‍රධානතම කාරණේ. අපි ක්‍රීඩා ආර්ථිකයක් හදනකොට නව සාමාන්‍ය e-sports වැනි දේවල් ගේනකොට ඒ තුළ අපි පැහැදිලිව ගරු කතානායකතුමනි මේ රටේ අනාගත પરම්පරාව ගොඩනගන්න පුළුවන් විනයානුකූල සමාජයක් අපි හදන්න ඕන. අද රටේ මත්ද්‍රව්‍ය දැවැන්ත ප්‍රශ්නය. අද මේ එක අමාත්‍යවරයෙක්වත් මත්ද්‍රව්‍ය ගැන මේ විපක්ෂයේ මන්ත්‍රීවරු මත්ද්‍රව්‍ය ගැන කතා කරන්නේ නැහැ. ලක්ෂ 5 මාරක් රටේ මේ වෙනකොට මත්කුඩු වලට අබ්බැහි වෙච්ච අය ඉන්නවා.
अभियोग जनता එක හා සමාන වැඩ පිළිලක් එක් ගරු කතානායකතුමනි ක්‍රියාත්මක වෙන්න ඕනේ. එම නිසා අපි පැහැදිලි වාණ්ඩුවක් විදිහට කියනවා. අපි පැහැදිලි වාණ්ඩුවක් විදිහට කියනවා අපි ක්‍රීඩාව නියාමනය කිරීමේ වැඩ පිළිල අපි ආරම්භ කරනවා. අපි මේ වෙනකොටත් කාය වර්ධන මධ්‍යස්ථාන ජිම් නියාමනය කිරීමේ වැඩ පිළිල ආරම්භ කරලා තියෙන්නේ. රටේ සියලුම ජිම් අපි ස්ටෑන්ඩඩ් එක 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 ස්ටෑන්ඩඩ් එකකට ගේන්නත් ඒවා ලියාපදිංචි කිරීමේ වැඩ පිළිල මේ අවුරුද්දේ අපි ආරම්භ කරන නිසා අපි කමිටුවක් පත් කළා මේනට මූලික වැඩ පිළිල ක්‍රියාත්මක කරමින් යනවා. අනිත් පැත්තෙන් ක්‍රීඩකයාගේ නැත්නම් ස්පෝර්ට්ස්මන්ව ක්‍රීඩකයාව පාලනය කරන මැනේජර් ස්පෝර්ට්ස්මන්ස්ලාගේ ඒජන්ට්ස්ලව නියාමනය කිරීමත් ප්‍රමිතිගත කිරීමේ වැඩ පිළිලත් අපි ක්‍රියාත්මක කරනවා. අද බොහෝ ක්‍රීඩකයෝ අසරණ වෙනවා තමන්ගේ මැනේජර් හින්දා කරු කතානායකතුමනි. තමන්ගේ පාලනය කරන ඉන්න පුද්ගලයෝ තමන්ගේ නොම ගැවීම නිසා සහ ඔවුන්ට ඇති නොදිනුවත්කම නිසා සහ ඔවුන්ගේ ඒ විෂය පිළිබඳ තියෙන අධ්‍යනයක් නොමැති වීම නිසාද ක්‍රීඩක අපහසුතාවයකට පත් වෙන හින්දා සියලුම සංගම් හරහා මේ හැම කාරණයක්ම නියාමනය කිරීමේ වැඩ පිළිල අපි ක්‍රියාත්මක කරනවා. එහෙමනම් ගරු කතානායකතුමනි පැහැදිලිව අපි සඳහන් කරන්න ඕනේ කාරණේ තමයි අද රටේ ක්‍රීඩාව හරියටම ගමන් කරන කාල සීමාවක් තුල අපි විශ්වාස කරනවා ලෝකයක් ජය ගන්න පුළුවන් තරුණ පිරිසක් අපිට බිහි කරන්න පුළුවන්. ඒ ලෝකයක් ජය ගන්න පුළුවන් තරුණ පිරිසක් අපි බිහි කරනකොට ගරු කතානායකතුමනි පැහැදිලිවම මෙතුමලටත් සඳහන් කරනවා අපි විනයානුකූල සමාජයක් රටක් අපි හදන්න ඕනේ. ඒ විනය මා හිතන්නේ විපක්ෂයේ පාර්ලිමේන්තුවෙන් උදාහරණයක් විදිහට දුන්නොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා ගරු කතානායකතුමනි. අඩුම ගානේ මේ රටේ ජනතාවගේ හදවතට සමීප කනස්සල්ලට පත්වෙච්ච පාස්කුරුද වැනි ප්‍රහාරයක්වත් දේශපාලනයේ නොකොට එයට සැබෑ දඬුවම් දිය යුතු පුද්ගලයන්ට දඬුවම් දෙන තැනට ගේන්න ගරු මණ්ඩිතුමනි අපි කටයුතු කරමු. අපි ඔක්කොමට ඕනේ දඬුවම් දෙන්න එකට. අපි ඔක්කොමලාට ඕනේ එකට දඬුවම් දෙන්න. ඔයා අපිට ඇඟිලි දික් කරලා වැඩක් වෙන්නේ නැහැ. ඔයා තමයි බලේ හිටියේ දා. ඒ හින්දා කරුණාකර ඔබතුමාලා අවුරුදු 5ක් බලේ හිටියා. ඔබතුමාලා කාලෙ මේක උනේ අපි ඒක එහෙම කියලා අපි මේක දේශපාලනීකරණය කරන්නේ නැහැ. අපි දන්නවා ඔබතුමාගේ හිතේ තියෙන කණගාටුව. අපි දන්නවා. අපිටත් ඒක තියෙනවා. අපිටත් ඒක තියෙනවා. හැබැයි පැහැදිලිව ගරු මණ්ඩිතුමනි මේ සියලු කාරණා කරු කතානායකතුමනි පවත්නා නීති යටතේ අපි දඬුවම් දෙනවා තරහ තිනුම අපි බලන්නේ නැහැ. මොද ඔබතුමාලගේ දැන් අද පේනවනේ සමහර දේශපාලත්නේ ඔබතුමාලත් දෙකත් ඇවිල්ලා නැහැ. මොකද ඉන්න බෑ අද මේ තියෙන තත්ත්වය හැටියට. හැබැයි එවැනි දේශපාලනික වශයෙන් කිසිම අතපෙවිල්ලක් නැතුව පාස්කුරුද ප්‍රහාරය සම්බන්ධෙනුත් සියලුම නීතිය ක්‍රියාත්මක කරන අපි කටයුතු කරනගෙන මතක් කරමින් අද අපි ආරාධනා කරනවා මේ රටේ ජනතාවට මේ තහනම් උත්තේජක භාවිතයෙන් දරුවන්ව ඈත් කරන්න පුහුණුකරුවෝ දෙමව්පියෝ ක්‍රීඩකයෝ දරුවෝ මේ සියලු දෙනාම එකට එකතු වෙලා වුණ දැනුවත් කරමින් මේ ගමන යන්න එකතු වෙන්න කියන ආරාධනය කරනවා.